ටොප්5 DSLR කැමරා ගැන, ටොප්5 කැනන් කැමරා ගැන මීට කලින් අපි කතා කරලා තියෙනවා. ඉතින් අද මං කතා කරන්න යන්නේ ටොප්5 බජට් කැමරා ගැන. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ වාට හිතාගන්න පුළුවන් වෙයි ඔයා ගන්න ඕන හොඳම බජට් කැමරාව මොකද්ද කියලා. මේකේදී අපි කතා කරන්නේ ඩියුරබිලිටි එක, ප්‍රයිස් එක, ඒ වගේම කැමරාවල ක්වොලිටි එක ගැන. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එකයි බෙල් බටන් එකයි ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න ලේටස්ට් අප්ඩේට් ඔයා ළඟටම ගෙන්න ගන්න. අද පළමුවෙන්ම අපි තෝරගත්තේ Sony Alpha A6000 කියන මෙන්න මේ කැමරා එක. මුලින්ම මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් හොඳයි කියලා මට හිතුණා. මිලියන් පවර් 1080ක රීචාර්ජබල් බැටරි එකක් තමයි මේකට තියෙන්නේ. ෆ්ලෑෂ් එකත් එක්ක ෂොට් 280ක් දක්වා යන්න පුළුවන්. ෆ්ලෑෂ් එක නැතුව ෂොට් 325ක් දක්වා මේකේ ෆොටෝ ගන්න පුළුවන්. මේකේ පෝට් ගැන කතා කරොත් HDMI පෝට් එක, Micro B USB 2.0 පෝට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝෆෝන් පෝට් එකකුත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මෙමරි කාඩ් ස්ලොට් එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉලෙක්ට්‍රොනික වියු පොයින්ට් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක මිලර්ස් කැමරාවක්. ඉමේජ් ස්ටැබිලයිසේෂන් පාසුකම හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම බිල්ට් ඉන් මයික්‍රෝෆෝන් එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 3:2 aspect ratio එකක් මේකට තියෙනවා. ඒ වගේම built in flash shot මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ISO range එක 100 ඉඳලා 25600 දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ වගේම 11 FPS continuous shooting mode එකක් මේකට තියෙනවා. focus point ගණන 179යි. built-in Wi-Fi, NFC වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම හම්බ වෙන්නේ නැහැ. Full HD video record කරන්න පුළුවන්. 24 FPS, 60 FPS වගේ. video record කරද්දී battery life එක තියෙන්නේ විනාඩි 29ක් වගේ කාලයක්. 1440 dot OLED EVF එකක් මේකට තියෙනවා. Bion X image processor එකක් මේකට තියෙනවා. 24.3 megapixel APS crop sensor එකක් තමයි මේකට තියෙන්නේ. Sony 1650mm lens එකක් මේකට හම්බ වෙනවා. ඉතින් Sony කියලා කියන්නේ හැමතිම්ම ඉතාමත් හොඳ කැමරාවක්. අද අපේ list එකේ 4 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Panasonic Lumix GX85 කියන මෙන්න මේ කැමරාව. Micro Four Thirds system එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 16 megapixel live MOS sense එකක් තමයි මේකට තියෙන්නේ. High resolution live electronic viewfinder එකක් තමයි මේකට තියෙන්නේ. Tilt in LCD touch screen එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේ කැමරාවත් එක්ක lens දෙකක් හම්බ වෙනවා. එකක් 12x32mm lens එකක්, අනිත් එක 45x150mm lens එකක්. 1:1, 3:2, 43, 16:9 aspect ratio එකක් තියෙනවා. මේකේ port ගැන කතා කරොත් HDMI port එක, Micro B USB 2.0 port එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම SD card slot එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Lumix කියලා කියන්නේ දැන් ලෝකයේ ඉතාමත් හොඳ නමක් තියෙන කැමරාවක්. ඉතින් මේක නිෂ්පාදනය කරන්නේ Panasonic සමාගම නිසා ඉතාමත් හොඳ build quality එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. 5x6 dual IS gimbal lock එක image stabilization එකක් මේකට තියෙනවා. mid range 5x එකට ගන්න පුළුවන් කැමරා එකක 5x6 gimbal එකකුත් එක්ක stabilization එකක් තිබීම ඉතාමත් හොඳ feature එකක්. 30fps, 24fps Full HD 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. built-in Wi-Fi පහසුකම හම්බ වෙනවා. GPS පහසුකම හම්බ වෙන්නේ නැහැ. ISO rate එක 100 ඉඳලා 25600 දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ වගේම 10 FPS continuous shooting mode එකක් මේකට තියෙනවා.
බිල්ටින් ෆ්ලෑෂ්යක් වගේම බිල්ටින් මයික්‍රෝෆෝනයක් මේක අපිට බලාගන්න හම්බ වෙනවා. ඒ වගේ මිලියම්පව 1025ක රීචාර්ජබල් බැටරි එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි Panasonic මොබයිල් ඇප් එක හරහා පාසුවිම මේ කැමරාවේ ෆොටෝස් හරේ ෆෝන් එකට Wi-Fi හරහා ලබා ගන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ තුන්වෙනි ස්ථාන රැඳෙන්නේ Canon PowerShot XX620 කියන මෙන්න මේ කැමරාව. 20.2 megapixel crop sensor එකක් තමයි මේකට තියෙන්නේ. Digix 4X image processor එකක් මේකට තියෙනවා. ඒ වගේම 25x optical zoom lens එකක් තමයි මේකට තියෙන්නේ. මේක DSLR කැමරාවක් නෙමෙයි, මේක digital ගණිතය අයත් වෙන කැමරාවක්. 922000ක ඩොට් සහිත LCD මොනිටර් එකක් තමයි මේකට තියෙන්නේ. Full HD 30fps video record කරන්න පුළුවන්. ඒ වගේම intelligent IS image stabilization එකක් මේකට තියෙනවා. Built-in Wi-Fi, NFC වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම් හම්බ වෙන්නේ නැහැ. ISO range එක 80 ඉඳලා 3200 දක්වා වැඩි කරන්න පුළුවන්. FPS 7.1 දක්වා continuous shooting mode එකක් තියෙනවා. Built-in microphone එකක්, built-in flash එකක් මේකට තියෙනවා. ඒ වගේම memory card slot එකක් බලා ගන්න හම්බ වෙනවා. port ගැන කතා කරොත් HDMI port එක micro USB 2.0 port එක බලා ගන්න හම්බ වෙනවා. million power 1250ක බැටරි එකක් මේකට තියෙනවා. 1:1 3:2 43 16:9 aspect ratio එකක් මේකට තියෙනවා. ඉතින් professional විදිහට photo ගහන්න බැරි වුණත් සාමාන්‍යයෙන් video වලට ඒ වගේම photos වලට YouTube කෙනෙක්ට නම් ඉතාමත් හොඳ ගැලපෙන කැමරාවක් කියලා කියන්න පුළුවන්. අද අපේ ලිස්ට් එකේ දෙවෙනි ස්ථාන රැඳෙන්නේ Canon Rebel SL2 කියන මෙන්න මේ කැමරාව. 24.2 megapixel APS sensor එකක් තමයි මේකට තියෙන්නේ. Digix 7 image processor එකක් මේකට තියෙනවා. Variangle LCD touch screen එකක් මේකට තියෙනවා. Focus point ගන්න point 9යි. Native ISO rate එක 100 ඉඳලා 25600 දක්වා තියෙනවා. මේක extend කරන්න පුළුවන් 50 ඉඳලා 51200 දක්වා. 5fps continuous shooting mode එකක් මේකට තියෙනවා. Built-in Wi-Fi, NFC, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. GPS පහසුකම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම built-in microphone එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 3:2 aspect ratio එකක් මේකට තියෙනවා. 14 bit depth එකක් මේකට තියෙනවා. Image stabilization පහසුකම් හම්බ වෙන්නේ නැහැ. Full HD 60fps දක්වා video record කරන්න පුළුවන්. ඒ වගේම built-in flash එකක් මේකට තියෙනවා. ඒ වගේම milliampere 1040ක බැටරි එකක් මේකට තියෙනවා. Memory card slot එකක්, ඒ වගේම HDMI port එකක්, mini B USB 2.0 port එකක් මේකේ බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 3.5mm microphone port එකක් මේකට තියෙනවා. ඒ වගේම 1855 STM lens එකක් මේකට හම්බ වෙනවා. අද අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථාන රැඳෙන්නේ Nikon D 5300 කියන මෙන්න මේ කැමරා එක. මේක crop sensor කැමරාවක්. 24.2 megapixel DX format sensor එකක් තමයි මේකට තියෙන්නේ. Variangle LCD monitor එකක් මේකට තියෙනවා. ඒ වගේම touch screen පහසුකම හම්බ වෙනවා. 5fps continuous shooting mode එකක් මේකට තියෙනවා. ඒ වගේම 3:2 aspect ratio එකක් මේකට තියෙනවා. ඒ වගේම 14 bit depth එකක් මේකට තියෙනවා. Image stabilization පහසුකම හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම built-in flash එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Xpeed 4 image processor එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 60fps දක්වා full HD video record කරන්න පුළුවන්. focus point ගන්න 39යි. native ISO තියෙන්නේ 100 ඉඳලා 12800 දක්වා තියෙනවා. මේක වැඩි කර ගන්න පුළුවන් 25600 දක්වා. built-in Wi-Fi, GPS වගේ දේවල් බලා ගන්න පුළුවන්. million power 1230ක rechargeable battery එකක් මේකට තියෙනවා. මේකේ port ගැන කතා කරොත් HDMI port එක, ඒ වගේම 3.5mm microphone port එක,
එවාගේ මයිකෝබී USB 2.0 පෝට් එක බලාගන්න පුළුවන්. ඉතින් නයිකෝන් කියලා කියන්නේ ඉතාමත් හොඳ බිල් කෝල්ටි එකක් තියෙන, එවාගේම හොඳ පීචස් තියෙන ලෝකෙම පිළිගත් කැමරාවක්. ඉතින් අද මේ අපි කතා කරපු ඔක්කොම කැමරාස් බජට් මිලකට ගන්න පුළුවන් කැමරාස්. ඉතින් ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මම subscribe කරලා නැත්නම් දැම්ම රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගාම latest update ඔයාගේ phone එකට computer එකට ගෙන්න ගන්න. නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.